හලෝ කට්ටිය කොහොමද ඉතින්? මගේ නම සංජය නිශාන්. ඉතින් අද අරන් ආවේ කාට්‍රික් රිවියල් එකක්. ඉතින් මේක මගෙන් එක අයිය කෙනෙක් ඉල්ලලා තිබුණු කාට්‍රික් එකක් ඉන්ස්ටාග්‍රෑම් එකේදී. ඉතින් ඔයාලටත් මොන හරි මැජික් සම්බන්ධය කියන්නේ මොන හරි කාට්‍රික් එකක් දැනගන්න ඕන නම් මම අනිවාර්යයෙන් මේ දේ ගැන දන්නා නම් ඔයාලට කියලා දෙන්න. ඉතින් ඔයාලට පුළුවන් ඉන්ස්ටාග්‍රෑම් එකේ මාව ෆලෝ කරලා මැසේජ් එකක් දාන්න. ඉතින් මේ කාට්‍රික් එකේ කට්ටිය මට පර්ෆෝම් කරන්න විදියක් නැහැ. හේතුව තමයි මේකදී රෑන්ඩම්ලි තමයි කාඩ් එකක් අපි තෝරගන්න ඕන. ඉතින් මට මෙතනදී ඔයාලට ඊට පස්සේ ගැරන්ට් කරන්න බැහැ. ඒ කියන්නේ ඊට පස්සේ කට්ටිය හිතයි මම බලලා එක කරා කියලා. ඉතින් ඒ නිසා මම දැන් ඔයාලට කියලා දෙන්නම් මේක කොහොමද වෙන්නේ කියලා. ඊට පස්සේ ඔයාලට පුළුවන් කාට් එකේ තව කාලාට කරලා බලන්න. ඉතින් මේකෙදි ඒ පර්ෆෝමන්ස් ලින්කේ මම පුළුවන් නම් ඔයාලට වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න. ඉතින් මේ විදිහට කළු කාට් එකක් ඔයාලට ගන්න පුළුවන් ස්පේඩ්ස් ඒ වගේම ක්ලබ්ස් ඒ විදිහට අරගෙන ඊට පස්සේ අපි රතු කාට් එකකුත් ඒ විදිහටම ගන්නවා. ඒ ගන්න අතරේ අපි තව කළු කාඩ් එකක් මේ ගොඩෙන් ගන්නවා. ඒක අරගෙන අපි කරන්නේ මේ කාඩ් පැක් එකේ මේ විදිහට යටින් තියනවා. එහෙම තියාගත්තට පස්සේ දැන් අපි යාළුවට පෙන්නන්නේ දැන් අපි ඉස්සලම කියනවා අපි ළඟ තියෙනවා කළු කාඩ් ගොඩක් කියලා. ඉතින් මේ විදිහට ඊට පස්සේ ඔයාලට ඒ ටික පෙන්වන්න පුළුවන්. ඉස්සලම බය නැතුව මේ ටික පෙන්වන්න පුළුවන්. ඊට පස්සේ මේ ටික අරගෙන ඊට පස්සේ ඔයාලා දැන් මේ ටික පෙන්වනකොට අනිවාර්යෙන් කළු කාඩ් එක පේනවනේ. ඉතින් ඒ නිසා අපි කරන්නේ මෙන්න මේ විදිහට මේක පොඩ්ඩක් පස්සට දාලා මේ විදිහට සයිඩ් එකට දාලා මෙන්න මේ විදිහට දාලා මෙන්න මේ විදිහට පෙන්වනවා. එතකොට ගාන්න කළු කාඩ් එක පේන්නේ නැහැ. අනිත් රතු කාඩ් ඔක්කොම ටික පේනවා. ඉතින් මේ විදිහට තමයි අපි ඉස්සල මෙයාට ඒක පෙන්වන්න ඕන. ඉතින් ඒ විදිහට පෙන්වගත්තට පස්සේ ඔයා කියන්න මම මේ විදිහට කාඩ් මේ විදිහට දාන් යනවා ඔයාලට කැමති තැනකින් ස්ටොප් කරන්න කියලා. ඉතින් යා මොන තැනකින් ස්ටොප් කරත් අපිට කිසිම අවුලක් නැහැ. ඒකයි අපි ඒක එයාට රැන්ඩම් විදිහට තෝරගන්න දෙන්නේ. ඉතින් යා කැමති කාඩ් එකක් ඊට පස්සේ මේ විදිහට ගනි අහඹු ලෙස. අපි හිතමු දැන් මේ අවස්ථාවේදී යා ඩයමන්ඩ් 4 ගත්තා කියලා. ඉතින් එයා විතරයි දන්නේ දැන් කාඩ් එක මොකක්ද කියලා. අපි අනිත් පැත්ත හැරලා තමයි මේක මේ විදිහට කරන්නේ. ඊට පස්සේ දැන් මේ කාඩ් එක තමයි දැන් එයා තෝරගත්තේ. ඊට පස්සේ මේ කාඩ් එක මේ විදිහට මේ අතට අරගෙන දැන් අපි ළඟ තියෙන අර කළු කාඩ් එක මෙතන අපි ඒ ටික මෙන්න මේ විදිහට දානවා. දැන් ඔයාලා දන්නවා කළු කාඩ් එකේ එහා පැත්තේ තමයි එයා තෝරගත්තු කාඩ් එක තියෙන්නේ කියලා. ඉතින් එයා ඒ උනාට ඒක දන්නේ නැහැ. ඊට පස්සේ ඔයා යාර කියනවා හරි ඔන්න දැන් මං කාඩ් පැක් එකත් කට් කරා. ඔයාලට කැමති කාඩ් එකක් තමයි ඔයා තෝරගත්තේ. ඉතින් මං දැන් මට හිතන ඒ කියන්නේ මට හිතන ඔයා මේ කාඩ් එක තමයි තෝරගත්තේ කියලා ගෙස් කරපු කාඩ් එකක් ඔයා මේ විදිහට ගන්නවා. ඉතින් උදාහරණයක් විදිහට අපි ගන්න මේ වෙලාවේදී බොරු කාඩ් එකක්. ඉතින් ඒ ගාම අපි බලන මොකද එයා තෝරගත්තු කාඩ් එක කියලා. ඉතින් එයා තෝරගත්තු කාඩ් එක වෙන්නේ ඩයමන්ඩ් 4. මොකද අර කළු කාඩ් එකේ එහා පැත්තේ තින්නේ ඩයමන්ඩ් 4. ඉතින් අපි කරන්නේ මේ විදිහට නිකන් එක කාඩ් එකක් පොප් කරනවා. ඒ කියන්නේ උඩට දානවා. මේ විදිහට අපි කියනවා ආ මේක තමයි වාගේ කාඩ් එක වෙන්න ඕන කියලා. අපි ඒ ළඟ හරියෙන් අරගෙන මේ දෙකත් දැන් ගානට අපි දකුණු අතට අරන් තියා ගන්නවා. ඒකට හේතුව මම ඔයාලට දැන් කියන්නම්. දැන් අපි මේ විදිහට කරගෙන යනවා ඒක දිගටම. ඊට පස්සේ දැන් මෙතනින් අපි ගාන්න ගන්නවා මේ ටික. මේ ටික අරගෙන අපි හරි කියනවා ආ මේක වෙන්න ඕන වාගේ කාඩ් එක කියලා ඉවරලා අපි මේක ඊට පස්සේ මෙන්න මේ විදිහට මේ දෙක මේ දෙක අතර අරගෙන මේක එයාට තියෙන ගමන් අපි මෙතනට මේ දෙක උඩට පාස් කරනවා. ඉතින් එහෙම පාස් කරගත්තට පස්සේ අපේ මැජික් එක සම්පූර්ණයෙන්ම සාර්ථකයි. ඊට පස්සේ දැන් එයා හිතන මෙතන තමයි ආයේ කාඩ් එක තියෙන්නේ කියලා. මොකද ඔයා මැජිෂියන් කෙනෙක් නිසා එයා හිතනවා අනිවාර්යයෙන්ම පළවෙනි පාරම කාඩ් එක දැනගන්න ඇති කියලා. ඊට පස්සේ අපි මේ කාඩ් එක මේ විදිහට වහලා තියෙනවා. ඊට පස්සේ අපි කරන්නේ පොඩි බොරුවක් හදනවා. ඒ කියන්නේ දැන් අපිට ඕන මේ කාඩ් එක මෙතන ඩිස්පෙක්ට් කරලා මෙන්න මේ විදිහට ඉස්සරම තියාගන්න. ඊට පස්සේ අපි මේ විදිහට ටික තියාගන්නවා. ඒ විදිහට තියාගෙන ඉවරලා අපි ඊට පස්සේ මේ ටික ඉක්මනට අතර ගන්නවා. දැන් අපි මේ බොරුවක් යාර මොකක් හරි විහිළුවක් කියන ගමන් තමයි මේ ඔක්කොම ටික කරන්නේ. ඉතින් එතකොට දැන් ඔයා දන්නවා මෙතන යට කාඩ් එකෙන් තමයි අපේ දෙක තියෙන්නේ කියලා. ඉතින් ඒ නිසා අපිට සිද්ධ වෙන මේ අවස්ථාවේදී යට කාඩ් එකට බ්‍රේක් එකක් තියාගන්න. ඉතින් ඒකව කරන්න ඕන අර යාඩ විහිළුවක් හරි මොකක් හරි ස්ටෝරියක් කියන අවස්ථාවේදී. ඉතින් ඔයාට පුළුවන් මම කලින් කියලා දීලා තියෙනවා මේ දෙක මේ විදිහට ගාන්න තියාගන්න. ඉතින් එහෙම තියාගත්තට පස්සේ දැන් ඔයා දන්න වැඩේ මොකද්ද වෙන්නේ කියලා. දැන් යාට කිසිම අයිඩියා එකක් නැහැ ඔයා මෙතන මොකද්ද කරන්න කියලා. මොකද යා ફોકસ කරලා තින්නේ මේකට. ඒ වගේම ඔයා කියන ස්ටෝරියට. ඉතින් ඊට පස්සේ ඔයා මේක හරවන ගමන් මෙන්න මේ කාඩ් එක ගාන්න මෙතනට අතාරින්න. ඉතින් ඔයාගේ කාඩ් එක මේක වෙන්න ඕන කියලා මේ විදිහට ගාන්න අතාරිනවා. ඉතින් ඇත්තටම යාට කිසිම තේරුමක් නැහැ මෙතන මොකද යා කාඩ් එක මතක තියාගෙන ඉන්නේ නැහැ. ඉතින් ඔයා දැන් ගාන්නම කාඩ් එක මෙතනට අතහැරලා තියෙන්නේ. ඊට පස්සේ එහෙනම් කියන්න දැන් එයා ඔයාට ඊට පස්සේ ජෝකයක් ඉදිරිය ගියා. එයා අයියෝ මේක නෙමේ කාඩ් එක ඔයාලා මැජික් එක වැරදුනානේ කියලා. ඉතින් ඔයා ඊට පස්සේ අවස්ථාවේදී කියන්න මරණං මැජික් එක වරදින්න විදිහක් නැහැ. ඉතින් අපි මේ කාඩ් ගොඩේ බලමු මොකද ඔය කාඩ් එක දීුනේ මෙතනනේ කියලා. ඊට පස්සේ ඔයා මේ විදිහට දාන් යන්න. දැන් එයා පුදුමෙන් වගේ බලන් ඉන්නවා ඩයමන්ඩ් 4 එනකම්. ඉතින් ඇත්තටම දැන් මේ අවස්ථාවේදී ඩයමන්ඩ් 4 මෙතන නැහැ. ඉතින් ඊට පස්සේ ඔයාට පුළුවන් ගාන්න මේ කාඩ් එක ඉක්මනටම එකතු කරලා මේ විදිහට අරගෙන ඉවරලා දැන් යාර කිසිම අයිඩියා එකක් නැහැ. ඊට පස්සේ මේ ටික මේ විදිහට අරගෙන මේ පැත්ත හරවලා එහෙනම් මම මේ කාඩ් ගොඩ ඇතුලෙන් හොයලා ගන්නම් වාගේ කාඩ් එක කියලා
මේද කාඩ් පැක්කේ කට් කරලි වරලා ඔයාට ස්නැප්පයක් ගහලා හරි ඔයාගේ කැමති ස්ටෝරියක් කියලා කාඩ් පැක්කේ යාට පෙන්නන්න. ඉතින් අනිවාර්යෙන් ඊට පස්සේ පුදුම වෙනවා. මොකද කළු පාට ගොඩ තිබෙ මෙතන මේකෙන් තමයි අපි මේ රතු පාට ගොඩෙන් තමයි කාඩ් එක තෝරගත්තේ. නමුත් අන්තිමේදී තෝරගත්තු කාඩ් එක මේ කළු පාට කාඩ් ගොඩ ඇතුළට ගිහිල්ලා. ඉතින් මේක තමයි කට්ටිය පර්ෆෝමන්ස් එකේදී උනේ. ඉතින් මම ඔයාලට පර්ෆෝමන්ස් එක මම කරේ නැත්තේ. මොකද මේක ඒක මම කරලා වැඩක් නැහැ. මොකද මට මෙතන දැන් කවුරුත් නැහැ කාඩ මැජික් එක ඉදිරිපත් කරන්න. ඒකයි මම ඔයාලට කෙලින් මේක කියලා දුන්නේ. ඉතින් මං හිතනවා මං කියලා දීපු විදිහ ඔයාලට පැහැදිලි වෙන්නේ නැති කියලා. ඉතින් ඒ වගේම මේ මැජික් එක කරලා බලන්න මේක සුපිරිම මැජික් එකක්. ඉතින් මේ විදිහට තමයි ඒක වෙන්නේ. ඉතින් එහෙනම් ඔයාලට තව මොන හරි මැජික් සම්බන්ධ ගැටලු තියෙනවා නම් ඉතින් ඒ ගැන අපිට ඉන්ස්ටාග්‍රෑම් එකේදී ඔයාලට පුළුවන් ඉන්ස්ටාග්‍රෑම් එකේ මැසේජ් කරන්න. මං ඒ ගැන දන්නවා නම් ඔයාලට අනිවාර්යයෙන්ම කියලා දෙන්නම්. ඉතින් එහෙනම් කට්ටිය තවත් අලුත් සුපිරිම වීඩියෝ එකක් අපි ඉක්මනටම හම්බෙමු. මම සංජය නිශාන්. ඔයාලට සුබම සුබ දවසක්.